අදත් මම රසම රස රෙසිපි එකක් අරන් ආවා. අද මම අරගෙන ආවේ මම උම්මලකඩ සම්බෝල හදන විදිය. ඉතින් අපි බලමු මම උම්මලකඩ සම්බෝල හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම කපා ගන්න යන්නේ රතු ලුණු. මම මෙතන රතු ලුණු බෙඩි 4-5ක් වගේ අරගෙන තියෙනවා. මම මේ ටික කුංචියටම කපා ගන්නවා. වෙන දැන් මම රතු ලුණු ටික කපලා ඉවරයි. අපි බලමු උම්මලකඩ සම්බෝල හදන්න මොනවද අවශ්‍ය කියලා. මෙතන මම උම්මලකඩ ග්‍රෑම් 25ක් වගේ අරගෙන තියෙනවා. ඔයාට කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඊළඟට කරපිංච ටිකක් අරගෙන තියෙනවා. මේ තියෙන්නේ අපි කපාගත්තු රතු ලුණු ටික. මිරිස් කුඩු තේ හැඳි 1/2ක් වගේ අරගෙන තියෙනවා. ඔයාලා සැරට කැමති නම් තව මිරිස් කුඩු එකතු කරගන්න පුළුවන්. එතකොට කෑලි මිරිස් තේ හැඳි 2ක් අරගෙන තියෙනවා. ඒකත් කැමති ප්‍රමාණයට අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් අපි උම්මලකඩ සම්බෝලේ හදන්න පටන් ගමු. මම තෙල් මේස හැඳි 2ක් විතර සෝස් පෑන් එකට දාලා තෙල් රත් වෙනකොට ඉස්සෙල්ලාම දාගත්තේ කරපිංච ටික. දැන් රතු ලුණු ටිකත් එකතු කරලා හොඳට කලවම් කරනවා. මේ ටික හොඳට බැදෙන්න දෙන්න. දැන් අපි ලුණු ටිකක් එකතු කරගමු. ලුණු අපිට රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මම එකතු කරගන්නේ උම්මලකඩ ටික. උම්මලකඩ ටිකක් දාලා හොඳට මේ ටික ඔක්කොම එකට කලවම් කරන්න. දැන් අපි කෑලි මිරිස් ටිකයි මිරිස් කුරු ටිකයි එකතු කරලා තව ටිකක් හොඳට කලවම් කරමු. මම මෙතනදී පාවිච්චි කළේ රතු ලුණුනේ. ඔයාලට පුළුවන් බොම්බයි ලුණු පාවිච්චි කරන්න. මම ඉතින් රතු ලුණු පාවිච්චි කරේ ගොඩාක් රස නිසා. ඊළඟට මම එකතු කරගත්ත සීනි. සීනිත් ඔයාගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. පැන් රසට ටිකක් වැඩිපුර කැමති නම් ඔයාලා සීනි ටිකක් වැඩිපුර එකතු කරගන්න. මිනිත්තු 3-4ක් හොඳටම බැඳුනට පස්සේ ලිප ඔෆ් කරගන්න. මේ තියෙන්නේ මම හදපු උම්මලකඩ සම්බෝලේ. ඉතින් ඔයාලත් මගේ මේ රෙසිපි එකට කැමති නම් හදලා බලන්න. එහෙනම් ආයෙත් මේ වගේ රෙසිපි එකෙන් හම්බ වෙනකන් ගිහින් එන්න. ටාටා.